සුබ දවසක් කියලා පිළිගන්න අදත්මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ SLTHBAN YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් ඔයාට අරන් ඉන්නේ වැදගත්ම දෙයක් ගැන. ඒ තමයි සාමාන්‍යයෙන් ඔයා WhatsApp පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයා WhatsApp පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට සමහරක් වෙලාවට හිතිලා ඇති වාගේ ෆෝන් එකේ නැත්තම් WhatsApp එකේ තියෙන කෝල් හොරෙන් අහනවාද කියලා. එහෙමත් නැත්තම් සමහරක් විට ඔයාට හිතිලා ඇති ඔයා දාන WhatsApp message කවුරු හරි හොරෙන් බලනවාද කියලා. මෙන්න මේ වගේ ගොඩක් අදහස් ඔයාට හිතිලා ඇති. මේ වගේ අදහස් ඔයාටත් ඇවිල්ලා තියෙනවනම් අද මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට අරන් එන්නේ ඔයාගේ WhatsApp account එකේදී කෝල් කරන message මෙන්න මේ වගේ දේවල් කෙනෙක් හොරෙන් අහගෙන ඉන්නවා නම් හරියටම බලා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මෙන්න මේ දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාට පුළුවන් වෙනවා මං කලින් කිව්වා වගේ ඔයාගේ WhatsApp message call කවුරු හරි බලනවාද කියලා හරියටම බලා ගන්න. හරි. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා මං කියපු දේ කරන්න නම් ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එක ඕපන් කරගන්න ඕන. මම මගේ ෆෝන් එකේ WhatsApp app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නම්. මගේ ෆෝන් එකේ WhatsApp app එක මෙන්න මේ විදිහට ඕපන් කරගත්තාම මෙන්න මේ ෆෝන් එකේ කෙළවරේම උඩම 33ක් තියෙනවා. මං එන්නේ ඒ 33 ටච් කරන්න. ඒ 33 ටච් කරාම මෙතන icon පහක් එනවා වර බලා ගන්න පුළුවන්. ඒ icon පහෙන් තුන්වෙනි icon එක WhatsApp web කියන එක මං ටච් කරන්න. WhatsApp web කියන එක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකක් එනවා. දැන් මම මෙතන ඕකේ දෙන්නම්. මම මේ විදිහට ඕකේ දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් එනවා මගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට කැමරාව ඔන් වුණා. දැන් මගේ මෙන්න මේ විදිහට කැමරාව ඔන් වුණා කියන්නේ මගේ ෆෝන් එකේ මැසේජ් නැත්තම් කෝල් කවුරුවත් බලන්නේ නැහැ. ඒකේ ඒ කියන්නේ මගේ ෆෝන් එකේ WhatsApp හැක් වෙලා නැහැ කියන එක තමයි. දැන් තවත් සමහරක් කෙනෙක්ගේ ෆෝන් එකේ WhatsApp web කියන එක ඕපන් කරාම මෙන්න මේ විදිහට පෙන්නනවනම් එයාගේ WhatsApp එක හැක් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එයා දාන මැසේජ් කෝල් තව කවුරු හරි බලනවා කියන එක. හරි මං දැන් කියලා දෙන්නම් මෙන්න මේකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා පේනවා ඇති මෙන්න මෙතන log out from all devices කියලා තියෙනවා. එන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම මෙන්න මේ විදිහට එකක් එනවා. ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතන log out කියලා දෙන එක තමයි. ඔයා log out කියලා දුන්න එක මම ඔයාට පේනවා ඇති ඉස්සෙල්ලා අර මගේ ෆෝන් එකේ පෙන්වපු විදිහටම ආයෙ කැමරාව ඔන් වුණා. ඒ කියන්නේ ඔයාගේ ඒ කැමරාව ඔන් වුණා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ආයෙ කාටවත් මෙන්න මේ විදිහට WhatsApp message call බලන්න බෑ කියන එක. හරි මං හිතනවා අද ඔයා මේ වීඩියෝ එකෙන් හොඳ වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් දැනගන්න දැම්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් දැම්ම ලයික් කරන්න. අමතක නොකර අපිව subscribe උත් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.